අයිබෝවන් පක්ෂපාත ભેදයකින් තොරව සත්‍ය ප්‍රථමයෙන්ම දැනගන්න තියෙන එකම තැන සියත ප්‍රවෘත්ති ආරම්භ කිරීමට සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල විශ්වවිද්‍යාල මහ මැතිවරණයේ සියලු ප්‍රචාරක කටයුතු තව පැය 6කින් අවසන් චන්ද මැදිස්ථානයේ 100%ක්ම කොරෝනා නැහැ ඡන්දය දාන්න එන්න ඡන්දය දාන හැටිත් මැතිවරණ කොමිසමේ සභාපති පෙන්වා දෙයි අවසන් ජනරැලි වලට සියලු පක්ෂ සූදානමින් පොදුජන පෙරමුණ තංගල්ලේ සමගි ජනබලවේගයේ අලුත් කඩේ ඒචාපය මරදානේ ජාතික ජනබලවේගයේ මාලිගාවත්තේ ජනපතිගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අගමැති ජනතාවගෙන් යලිත් බලය ඉල්ලයි තම රජයේ බලයට පත් වී පැය 24ක් තුල ජනතාවට සියලු සහන ලබා දෙන බව සජිත් කියයි පාලකින්ගේ ක්‍රියාකලාපේ නිසා රටේ ජනතාවගේ අනාගතය අනතුරේ රනිල් කියයි නීතියේ සාධාරණත්වය වෙනුවෙන් මාලිමාවට ඡන්දය දෙන්න අනුර ඉල්ලයි ආසන 130ක් 135ක් විශ්වාසයි තුනෙන් දෙක ගන්න ඉතිරි අය වෙනත් පක්ෂවලින් බැසිල් කියයි රට සෑම අතකින්ම කඩා වැටිලා ගොඩ ගන්න පුළුවන් ප්‍රතිපත්තිය තියෙන්නේ අපිට විතරයි පාටලී පවසයි කොවිඩ් ආසාදිත ගැමිණි මව බිහිකල බිලිඳාට වෛරසය ආසාදිනේ වී නැහැ සෞඛ්‍ය අංශය තහවුරු කරයි සුවේ ලැබූ ආසාදිතින් සංඛ්‍යාවත් ඉහළට දැන් දේශීය පුවත් මහමෙතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි. මේ අතර මෙතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනතාවට දැනුම් දී සිටියේ නිදහස් හා සාධාරණ මෙතිවරණයක් පැවැත්වීමට සහාය වන ලෙසයි. එමෙන්ම කොවිඩ් පිළිබඳව චන්ද මැදිස්ථානයේදී කිසිදු බියක් ඇති කරගත යුතු නොවන බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. එළඹෙන මහමැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියේ 12න් අවසන් වනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු මහමැතිවරණයට අදාළ රැස්වීම පැවැත්වීම, ඡන්ද ආයාචනා කිරීම, ගේන් ගෙට යාම, අත්පත්‍රිකා බෙදීම, ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. අද මධ්‍යම රාත්‍රියෙන් පසු ආරම්භ වන නිහඬ කාල සීමාව තුළ නීති විරෝධී ක්‍රියාවලින් වැළකී නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහාය වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීම කරනවා එමෙන්ම චන්ද සලකුණු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා මේ ඡන්ද විමසීමේදී ඡන්දේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔබට මෙවැනි ඡන්ද පත්‍රිකාවක් ලැබෙනවා මෙය ආදර්ශ ඡන්ද පත්‍රිකාවක් ඔබ ඡන්ද පත්‍රිකාව ගත්තම ඔබේ ඡන්දය දෙන ස්වාධීන කණ්ඩායම තෝරගෙන මෙමති ඉහළ කොටසේ තියෙන පක්ෂ මෙම පක්ෂ ඉස්සරහයි ඔබ කැමති නම් දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන්න එම පක්ෂයේ සලකුණ ඉදිරියේ තියෙන කුඩා ඉඩ කොටසේ ඔබට කතරය ලකුණු කරන්න පුළුවන් එකම එක කතරයයි හැබැයි ඔබ ස්වාධීන කණ්ඩායමකට දෙනවා නම් පහත කොටසේ ස්වාධීන කණ්ඩායම වල නම් සහංක තියෙන වෙනත් දේවල් ලියන්න යන්න එපා වෙනත් දේවල් ලියලා තිබුණොත් කතර එකකට වඩා ගහලා තිබුණොත් මේ කොටසේ ඔබගේ ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප වෙනවා හොඳට මතක තියාගන්න ඔබ මනාප දෙනවා නම් ඒ මනාප දෙන්න තියෙන අංක තියෙන්නේ මෙන්න මේ පෙළේ මෙහෙම පෙළ කීපයක තියෙනවා ඔබ මෙතන හිතනවා නම් ඔබ ඡන්දය දෙන්නේ මනාප අංක 71 දරණ අපේක්ෂකයට කියලා ඔබ මේ 71 ඉලක්කම මත කතරයක් සලකුණු කරන්න ඕනේ ඔබ තවත් අපේක්ෂකයට අංක 81ට දෙනවා නම් 81 මතත් කතරයක් සලකුණු කරන්න ඔබට තවත් මනාපයක් ඕන නම් දෙන්න පුළුවන්. ඔබ ඒක දෙන්නේ 91ට නම් 91 මතත් කතරයක් ලකුණු කරන්න. හැබැයි ඔබට මනාප දෙන්න පුළුවන් උපරිම 3යි. මනාප විතරක් ඔබ ලකුණු කරොත් මේ කැලේ ඡන්දේ ලකුණු කරන්නේ නැතුව ඒව ගණන් කිරීමෙන් ඉවත් කරනවා. හැබැයි මතක තියාගන්න ඔබ පක්ෂයකට ස්වාධීන කණ්ඩායමකට ඡන්ද දීලා නැවතත් අංක හොයාගෙන යනකොට මේතන තියෙන අංක පෙළක් ස්වාධීන කණ්ඩායම හඳුනා ගැනීමේ අංක ඒ අංක උඩ කතර ගහන්න යන්න එපා. ඔබ මනාප දෙන්න ඕනේ මේ යට තියෙන පේලියට තියෙන අංක වලින් තෝරාගත් අංකයකට පමණයි. ඡන්ද පොලට එන්න. ඡන්දේ දාන්න. අපේ ඡන්ද පොල 100%ක්ම කොරෝනා වලින් තුරන් වෙලා කරලා. කොරෝනා අවදානම නැතිව 100%ක්ම නැති බවට අපට සහතික වෙන්න පුළුවන් මහමැතිවරණයට අදාළව ආරක්ෂක පියවර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ අගෝස්තු පස්සේ මහමැතිවරණය සම්බන්ධයෙන් ආරක්ෂාව
विशेष कार्य बलकाय आरक्षा प्रदेश चंदपेट्टि प्रवाहने चंद प्रकाश किरीम चंदपेट्टि प्रवाहने सह गणन किरीमे मध्यस्थान आरक्षा संपूर्ण मेवन मैथिवर्ण नीति उल्लंघन मैथिवर्ण कटयुतु बहर ज्येष्ठ नियोज्य पोलिस पति प्रियंत वीरसूर्य महता संधान कले पोलिस बहरेट गिन ऐति वाहन संख्याव एकसिय विस्सक वन अतर मेवन विट मैथिवर्णयट अदाल अपराध गणे पेमिनिली अणु एकक वार्ता वी ऐति बवै ए महता वेडिदुरटत संधान कले කොළඹ යාපනය ත්‍රික්නාමලයේ සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සිව්මහ වාණිජ නගර අතරට එක්කර ආර්ථික කොරිඩෝව නිර්මාණය කරමින් ජාත්‍යන්තර වෙළඳපොළ සමග තරඟ කරන රටක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහා මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති ජන හමු මාලාවට එක්වමින් දෙදහස් විස්ස පාර්ලිමේන්තු මහමැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන හමු මාලාවට අද දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ුණා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තිස්ස මහා රාමයේ නගරයේ පැවති ජන හමුව සඳහා සහභාගී වුණා. ප්‍රදේශයේ ජනතාවගෙන් ජනාධිපතිවරයාට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. ඉනතරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලුණුගම් විහාර ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහාද සහභාගී වුණා. එහි සිටි ජනතාව සමග ජනාධිපතිවරයා සුහද පිළිසඳරකද නිරත වුණා. සූර්යවැව පොදු වෙළඳපොළ භූමියේ සංවිධානය කර තිබූ තවත් ජන හමුවක් සඳහා ජනාධිපතිවරයා සහභාගී වුණා. මෙම අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයා එහි සිටි ජනතාව මහත් හරිසරින් යුතුව පිළිගනු ලැබුවා. මෙතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහාද සහභාගී වුණා. එහිදී ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටළු වලට කඩිනමින් විසඳුම් ලබා දෙන බවට ප්‍රකාශ කළා. හුංගම ප්‍රදේශයේ ජන හමුවක් සඳහාද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. එමින්ම අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයාට එහි සිටි ජනතාවගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. මෙවර මහමැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන හමුව තංගල්ල කාල්තේ නිවසේදී අද පැවැත්වීමට නියමිතයි. මේ අතර හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර හැකි පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට සුදුසුම් තෝරාපත් කර දෙන ලෙසයි. දෙදහස් විස්ස මහමැතිවරණයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාවේ අවසන් ජන හමු මාලාව අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙනමින් පැවැත්වෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසන් ජන හමු මාලාවට අද දින තිස්ස මහරාමයෙන් එක්ුණා. දිනන පහතුමට අපේ බහුතර ජනතාවක් නැවත ඉල්ලුවේ මේ මනාප පාවිච්චි අවස් තුනකින් මැතිවරණයක් තියෙනවා. එක වැදගත් මැතිවරණයක්. හේතුව තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්දෙ දීලා අමුණාන්සිලා එතුමා 69 ලක්ෂයක් ඡන්දෙ දීලා තමයි එතුමාව පත් කරගත්තේ ජනාධිපතිවරයා ශි. ඉතින් එතුමාගේ ප්‍රතිපත්ති වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අද පාර්ලිමේන්තුව එතුමාගේ පක්ෂයට අවශ්‍යයි. එහෙම නැති වුණොත් අර වෙන්නේ මෛත්‍රීපාලයි රණිලුයි කරා වගේ දෙන්නට හැපි හැපි ඉන්න පුළුවන්. ඉතින් ඒකෙහිඳ අවශ්‍ය වෙන්නේ එතුමත් එක්ක ප්‍රතිපත්ති පිළිගන්න
එතුමා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ගැන අවබෝධයක් තියෙන පිරිසක් ආණ්ඩු පක්ෂයට බලයපත් කිරීමයි. ඉනන්තරව අග්‍රාමාත්‍යවරයා ලුණුගම් වෙහෙර පැවති ජනහමුවක් සඳහාද සහභාගී වුණා. සජිත් ප්‍රේමදාස මහත්තයා UMPA නවත රිපයර් කරන්න බැරි විදිහටම කඩලා දාලා තියෙනවා. මේ නිසා අද එක්සත් ජාතික පක්ෂය අයත් සෑහෙන වෛරකින් තමයි ඉන්නේ තමන්ගේ පක්ෂය කඩා දැම්මා කියලා. සාමාන්‍යයෙන් කැඩෙන්නේ ආණ්ඩු පක්ෂය. නමුත් මේ පළවෙනි වතාවට විපක්ෂය දෙකට ගැටුණා. ඒක රිපයර් කරන්න පුළුවන් කමක් නැහැ දැන්. උන්ට වැඩපිළිවෙලක් නැහැ. රටක් සංවර්ධනය කරන්න රටක් ගොඩනගන්න වැඩපිළිවෙලක් නැහැ. මේ ඇමතිවරු කීප දෙනෙක්ම හිටියා. අපි දැක්කා ඒ අය අපේ සම්පත් ටික විකුණනකොට වරාය විකුණනකොට කටවහගෙන හිටියා. සද්ද නැතුව හිටියා. අපි වරාය හැදුවේ, අපි ගුවන්තොටුපොළ හැදුවේ, අපි ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය හැදුවේ. මේ සියල්ල මේ රටේ ජනතාව වෙනුවෙන්. අනාගතයේ ඉපදෙන්න ඉන්න ආවෝ දරුවන් වෙනුවෙන්. දේශපාලන පක්ෂය බලයට ඇවිල්ලා මේවා පිටරටියන්ට වික්කම ඔවුන් කරන්නේ අපරාධයක් වශයෙන් තමයි මම දකින්නේ. ඒ අපරාධයට විරුද්ධ වීම අපේ කාගේත් යුතුකමක් වගකීමක්. සූර්යවැව ප්‍රදේශයේද තවත් ජනහමුවක් සංවිධානය කර තිබුණේ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන්. අපි ආණ්ඩුවක් ඇවිල්ලා අපි කරපු සංවර්ධනය පසුගිය අවුරුදු හතරමාරකුල සම්පූර්ණයෙන්ම ඇන හිටියා. ඒ අය කරපු එකම කාර්යය අපේ පරිගන්නේ දරුවන්ගේ පරිගත්ත සහෝදරවරුන්ගේ සහෝදරියන්ගේ පරිගත්ත හිතවතුන්ගේ යටතේවරුන්ගේ පරිගත්ත මේ සියලු දෙනා සම්බන්ධකම් වාර්තාව හැම කෙනෙක් එක්කම FCIDට අරන් ගිහිල්ලා ප්‍රශ්න කරා ඇයි මොහොතේ සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. ඉතින් එවැනි තත්ත්වයක් තමයි තිබුණේ. එදා ඒ අය මෙහෙව්වේ ආණ්ඩුව. අද සාක්ෂි වලට පොලිසිය නිලධාරීන් කියනවා. එයින් ප්‍රධාන පොලිස් නිලධාරියා කියනවා අපිට බල කරා මේ අයව අත්අඩංගුවට ගන්න. සාක්ෂි නැtei කියලා කිව්වම මම සාක්ෂි නැතුණක් කමක් නැ ගන්න කියලා කිව්වා අපිට. එවැනි යුගයක් වුණත් අපි කවදාවත් ඒක කරන්නේ නැහැ. අධිකරණයේ දැකලි ගහන්නේ නැහැ. අනිවාර්යෙන් අධිකරණය විතරක් නෙවෙයි අධිකරණ පද්ධතිය විශේෂයෙන්ම පොලිසිය එවැනි රාජකාරිය වලට අත ගැහිවීමට අපි කිසිම දෙයක් දෙන්නේ නැහැ කියන එක අපි මතක් කරන්න ඕන අපේ යුගයේ. අද නිලුම් කෝට්ටුව තමුනාසිරගේ ජයග්‍රහයි ලකුණයි. ඒකට පළවෙනි ඡන්දෙකුලින් දෙන්න ඕන. ඒකට ඡන්දෙ දීලා තමයි ඊළඟට මනාප කරන්නේ. මනාප තුනක් තමුනාසිරට දෙනවා. ඒ තමුනාසිරට දීලා තියෙන අයිතිය. ඒ ඡන්ද අයිතිය නැති කරගන්න එපා. තමුනාසිරට අයිතියක් දෙනවා මනාප තුනක් පාවිච්චි කරන්න. මෙතර හම්බන්තොට වෙරළ උද්‍යානයේ පැවති ජනහමුවක් සඳහාද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. අපි 2005 බලයට ඇවිල්ලා මේ රටේ මහා යුද්ධයක් අවසන් කරලා ඒ යුද්ධය අවසන් කරලා රටේ සංවර්ධනය ආරම්භ කරා. ඊට පස්සේ ආපු ආණ්ඩුව තජිත් ප්‍රේමදාස මහත්තයලා වචනයක් කතා කරේ නැහැ. වරාය විකුණලා දානකොට. ඒ වරාය අයිති ඔබට. ඔබේ પરම්පරාවට. ඒ ජනාධිපතිවරණයේ 69 ලක්ෂයක් අපි ඡන්දේ ගත්තා. ඒ 69 ලක්ෂය ඡන්දේ දුන්නේ කෝටාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙලට. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට දැන් ඊළඟ මැතිවරණේ පස්වෙනිදායි පස්සේ කණ්ඩායමක් යවනවා. ඒ වැඩපිළිවෙල පිළිබඳ අවබෝධයක් තියෙන පක්ෂය. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තියක් තියෙන කණ්ඩායම. තමුන්නාන්සේලා අනිවාර්යෙන් යවන්න ඕන. ඒ සඳහා තමයි මේ මැතිවරණේ පවත්වන්නේ. ඒ ජනාධිපතිවරයා තමුන්නාන්සේලාට දුන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒක ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න. ඒක පොළොව මට්ටමින් ක්‍රියාත්මක කරන්න මන්ත්‍රීවරු තෝරා ගැනීමේදී ඔබ කටයුතු කරන්න ඕන කියන එකයි අපි තමුන්නාන්සේලාට කියන්නේ. මේ රන්න ප්‍රදේශයේ පැවති තවත් ජනහමුවක් 2015 පරාජයට පස්සේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අපේ රටේ දේපළ විකුණන්න පටන් ගත්තා. අපි බලයට ඇවිල්ලා ආදපු වරාය අධිවේගී මාර්ග මේවා සියල්ල විකිණීම සඳහා සූදානම් වුණා. ඒකෙන් වරාය වික්කා. අපි දැක්ක පහුගිය කාලේ සංස්කෘතික අරමුදල අපි තිබුණා. ඒ අරමුදල මොන ආකාරයෙන්ද වියදම් කරලා තියෙන්නේ කියලා. අරමුදලේ වියදම් කරන්න තිබිච්ච දේවල් නෙවෙයි කරලා තියෙන්නේ වෙනත් දේවල්. ඉතින් මේ විදියට කිසිම වගකීමක් නැතුව වැඩ කරන පිරිස් වලට බලය දෙනවද කියන එක ප්‍රශ්නයක්. ඒක තමුන්වන්සලා තීන්දුව කරන්න. අපි වේගවත් සංවර්ධනයක් රට තුල ඇති කරා. ඒක ආපස්සට ඇදුනා පසුගිය අවුරුද්ද. ඒ නිසා ඒක නැවත ඇතිකරන්න අපි කටයුතු කිරීම අපේ වගකීමක්. අම්බලන්තොට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා තවත් ජනහමුවක් සංවිධානය කර තිබුණා. මේ වාසික කීපයක උඩදී අපේ කාලෙ විච සිදුවීම් ආපස්සට හැරුණා. අලුත් දෙයක් කෙරුණේ නැහැ පෞගිය කාලය තුල. ඉතින් දැන් කාලේ ඇවිල්ලා තියෙනවා වැඩ කරන රටේ ජනතාවට තරුණ තරුණියන්ට රැකියා පාදනය කරන ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන යටිදල පහසුකම් තියෙන රටක් ගොඩනගන්න. ඔව් පොට්ටුවට ජය වෙනවා. ඒකට පොට්ටුව ජයග්‍රහණය කරන්න ඕන. ඒ වගේම වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් අපි යවන්න ඕන පාර්ලිමේන්තුවට.
සමගිය ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වෙන මෙවර මහමැතිවරණය වෙනුවෙන් පැවැත්වෙන සමගිය ජන බලවේගයේ අවසන් ජන රැළිය අද අලුත්කඩේ ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර බොරටුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහා සමගිය ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. එහිදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ තම රජය බලයට පත් වී පැය 24ක් ගත වන විට ජනතා සහන සියල්ල ලබා දීමට කටයුතු කරන බවයි. समी जनबल वेगे नायक सजित प्रेमदास महता सहभागी वो जन हमुआक मोरटुव प्रदेश दीपे वेत्तुना मोरटुवे दुक्विजिन जनताव में आंडवर अवटुवा मार्तु मासे अप्रेल मासे विदुलि बिल खपनवाई की वने द क्यापुवाद क्यापुवाद एनम मित्र वरुने दुरखतने आंडव तुलिन मम थमुटने आसर अड़कियान क्यामते में आंडव जनताव ड़ बरु खेरुवा अबे जायग्रहण यत समग्र मार्च बिलगे बपु अप्रैल बिलगे बपु विदुली पारी बोगी किंगे साली टिका नमतात्वरक ए आइटम लबादे नहीं खेला मंत्रमुन्नासर किया न क्या मधे लोके बोरतेल बरले के मिला पहाड़ टम बैठला तीन वो होता का मैं आंडुआ तीन दुआ करन तीन वा सेम से तीन दुआ कने में कैबिनेट तीन दुआ करेगन थी बनवा आवृत्त कट तेल मिला बिना स्करन नहीं खेला आदरणीय मोरट वो जनता वनी तमुन्नान सेला हेटा दावसेत ये वागे में इधर ये टा अभी वटा एक राशि वन आप टा तमुन्नान सेला के हाई ये लबाद इन आपे दूरकतने आंडुआ बिही करला पैया विसी हतरक क्या तुलता मेरा टे जनता बटा तेल मिला डू करला ये सहने अलबा देने वाई केला मंत्र मुन्ना से लड़की आने का मधे जन समाजे असरन जनता विन्ना नागरिक ग्रामीय दुप्पट जनता विन्ना इदिने दा वेल तुमने परी महागण ने बैली जनता विन्ना अनाथ वेच्छ जनता विन्ना कम करु जनता विन्ना स्वयं रखिया लाभी नि� ජීවිකාව කරනා ඉන්නවා මේ ආණ්ඩුවට පොඩි මිනිහගේ දුක තේරෙන්නේ නැහැ මේ ආණ්ඩුව හිතාගෙන ඉන්නේ 5000 කෑලි දෙකක් දුන්නාම ඔක්කොම හරි කියලා මම කියන්න කැමතියි ජන සමාජයේ කෝටිපතියන්ට නෙවෙයි සල්ලිකාරයින්ට නෙවෙයි ඇති හැකි අයට නෙවෙයි ජන සමාජයේ අසරණම ජන කොට්ටාසයට මේ රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට එනකන් හැම පවුලකටම රුපියල් 20000 ගානේ අසරණ පවුල් වලට मनापिंगमने हिंगा कंडेन्ने मना पे हिंगा कंडेन्ने तंदा इल्लू आटा खमकने मना पे इल्लू आटा खमकने आगमेती वरु हिटिया उदाल लामती वरु हिटिया मनोवादे उतुरु कोरम आटा कोरे उन्हें न मदद दिया कंड मेदा पार ओरिजिनल प्रेमदास उतुरु कोलम आटा विला देनो मेच्चरकल एगोल हेडुआ कार्डबोर्ड प्रेमदास लवेंड කාඩ්බෝඩ් ප්‍රේමදාස ලවශ නැ උතුරු කොළඹ ජනතාවට කෙවල් හදන්න නියම ප්‍රේමදාසගේ පුතා ඇවිල්ලා ඉන්නවා කියලා මං තමුන්නාසරට කියන කැමතියි දැන් නම් ඉතින් හිටපු ඇමතිවරු දැන් මහා පාරට බහලා එනවා තමුන්නාසර හමු වෙන්න නමුත් අවුරුතාවේ නැ ටයි කෝඩ් ගහගෙන ඉන්න වෙලාවේ හොඳට මතක තියාගන්න එදත් මම මෙහෙමයි අදත් මෙහෙමයි ඉදිරියෙත් එහෙමයි මම හැමදාම ඉන්නේ පොදු ජනතාවන තමුන්නාසලත් සමගයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි ලැජ්ජයි කියන්න උතුරු කොළඹට ජාතික පාසලක් දෙන්න බැරි වුණා ඔච්චර අගමැතිකම් කරලා ඔච්චර මුදල් ලැබෙතිකම් කරලා මම තමුන්නාසලට කියන්න කැමතියි එක ජාතික පාසලක් නෙමෙයි මාස 6ක් ඇතුළත දෙකක් පහදලා දෙනවයි කියලා මං තමුන්නාසලට කියනවා එක එක්කෙනා පස්සේ යන්න එපා මම තමුන්නාසලගේ පස්සෙන් ඇවිල්ලා ගෙවල් ටික හදලා දෙන්නම් මෙච්චර කල් තමුන්නාසලා महालोकुवट मनाप गहलांगटापु खाले नतर करला जायग्रहनें पासे
අගමැතිවර වුණයි කියලා ඔළුව ඉදිමෙන්නේ නැහැ මහන් තත්ත ගන්න මම ඇවිල්ලා තමුන්නාසලාගේ දෙපතුල ළඟට ඇවිල්ලා ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි මෙතර සමගී තරුණ බලවේගයේ විසින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණා සමගී තරුණ බලවේගයේ తాවකාලික මැතිවරණ විද්‍යාවක් නෙවෙයි අපි ලක්ෂ 10ක තරුණ සමාජිකත්වය ගොඩනගන නිර්මල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුගමනය කරමින් රටේ කුඩාම කුඩා ගම්මානයේ ඉන්න තරුණයාට තරුණියට අප බලවේගයේ ඉහළම තලයට යා හැකි ප්‍රගතිශීලී ඉනිමග නිර්මාණය කරන සවිමත් කිසිම දවසක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ බිහි නොවුණු අලුත් වැඩපිළිවෙළ මේ ගමන තුළ තරුණ අයිතිවාසිකම් සමාජීය ආර්ථික දේශපාලනික ආගමික සංස්කෘතික මේවා නීතිගත කිරීම තුළ මෙතෙක් කල දේශපාලන බලවතා පසුපස හඹා ගිය ඒ ඉපැරණි යල්පැන ගිය වහල් සංස්කෘතියට නැවතීමේ ලකුණ තබලා රටේ නීති රීති අනපනත් තුළින් රටේ තාරුණ්‍යයට තමන්ගේ ස්වාධීනත්වයේ දේශපාලන වහල්භාවයට අතුකොළුභාවයට ලක් නොවි ස්වාධීන අපක්ෂපාතී ගමන ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව නිර්මාණය සමගි තරුණ බලවේගය දක්ෂයාට සුදුස්සාට සුදුසු තැන ලබා දෙමින් තාරුණ්‍යයේ දසලක්ෂයේ බලවේගය රට ගොඩනගන රට සංවර්ධනය කරන රටේ ආර්ථික වර්ධනයේ සෞභාග්‍යය හැම ජන කොට්ටාසයකටම ජාති ආගම් කුල මල පන්ති දේශපාලන බෙදීම් තොරව බෙදී යන ප්‍රගතිශීලී මාතෘභූමියේ සැබෑ නියමුවන් සමගි තරුණ බලවේගයේ මහා සේනාවයි කියන එක ප්‍රකාශ කරමින් මෙතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ මට්ටකුලී ප්‍රදේශයේ පැවති ජන හමුවේදී ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා සමගිය ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන තෙවැනි ඇස වැඩසටහන සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසල් රාජපක්ෂ මහතා සහභාගී වන විශේෂ දේශපාලන වැඩසටහන අද රාත්‍රියේ සිට ටීවී ඔස්සේ විකාශය වීමට නියමිතයි මහා මැතිවරණයේ සියලු ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියේ 12න් අවසන් වෙද්දී සියත රූපවාහිනිය තුලින් විශේෂ දේශපාලන වැඩසටහන් දෙකක් ඔබ වෙත ගෙනීමට අප සූදානම්. ඒ අනුව රාත්‍රී 8ට සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන විශේෂ තෙවැනි ඇස වැඩසටහන ආරම්භ වෙනවා. හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වන විශේෂ දේශපාලන වැඩසටහන අද රාත්‍රී 10ට ආරම්භ වෙනවා. මහපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ අවසන් ජන රැළිය එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද බරතාන ප්‍රදේශයේදී පැවැත්වෙනවා. මෙතර මත්තේගොඩ ප්‍රදේශයේ පැවති ජන සමූහකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ වත්මන් පාලකීන්ගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් රටේ ජනතාවගේ අනාගතය පිළිබඳව ඇති සියලු බලාපොරොත්තු බිඳ වැටී ඇති බවයි. මෙතන ඉන්න සියලු දෙනාටම අනාගතය ගැන බයෙන් ඉන්නේ. හැම එක්කෙනාගේම හිතේ මේ ප්‍රශ්නේ තියෙනවා. ඇත්ත වශයෙන්ම ඡන්දයට වඩා හිතේ තියෙන මේ ප්‍රශ්නේ. අනික් අතට දේශපාලඥයන් ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඡන්දෙ දුන්නා ගෝඨාභය මහත්තයාට එයා දේශපාලඥයෙක් නෙමෙයි එයා වැඩේ කරයි කියලා එයාටත් කරන්න බැරි වෙනවා. කියන්නේ ওই 225ම දියවන්න ওই දාන්න නැත්නම් කොරෝනා වුන්ට හම් වෙන්න කියලා අපිට බයිනවා. විශ්වාසය නැති වෙලා දේශපාලන පක්ෂය පා වෙලා. ඒක අපි පිළිගන්නවා. ඒක පිළිගැනගෙන ඒකට විසඳුම් හොයන්න ඕනේ. මට පුළුවන් හැම එක්කෙනාටම දොස් කියන්න. ඒක දොස් කියලා ඔයගොල්ලේ ප්‍රශ්න විසඳනවා නම් මම මෙතන ඉඳන් රෑ 12 වෙනකන් දොස් කියන්න. ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අද මේ නිසා ජනතාව කියනවා අපි ඡන්ද දෙන්න යන්නේ නැහැ. අපිට මේ ඡන්දෙන් වුමනා නැහැ. කාටවත් සෙතක් වෙන්නේ නැහැ. අපි ගෙදර ඉන්නවා කියලා. මම කියන්නේ කරුණාකරලා යන්න, කරුණාකරලා ඡන්ද දෙන්න. වටේම යන තැන්වල කර්මාන්ත ශාලා වහලා රැකියා නැති වෙලා සෙනසුරාදා දවසක මේ හැමතැනම හැන්දෑවේ බඩු මිල දීලා ගන්න ඉන්නවා නැත්නම් රෙස්ටුරන්ට් වල ඉන්නවා තනියම ඉන්නවා පවුල එක්ක ඉන්නවා නැත්නම් අත්අල්ලගෙන ඉන්නවා මේ මොකක්වත් වෙලා නැහැ අද ඔක්කොම පිස් වෙලා තියෙන්නේ මං එක තැනක විතරයි පොලිමත් දැක්කේ තැබෑරු ඉස්සරහ පස්වෙනි දා යාවෙන් බැයි නිවාඩු ලොකු පොලිමත් තියෙනවා අඩු ගන්න එතනින් හරිය ආදායමක් හම් වෙනවා දැන් ආණ්ඩුවට මට පේන හැටි අන්න ඒව තත්ත්වයක් තියෙනවා අපි තියලා ගියේ විදේශ විනිමයෙන් තමයි
දැන්දුවන් එක සතයක් මේ අවුරුද්ද අලුතෙන් ඇවිල්ලා නැහැ පෙබ්‍රවාරි මාසෙන් පස්සේ අමාරුයි බංකොලොත් තත්වයකට යන්නේ බලාපොරොත්තු නැතුව ඉන්නේ මට බැනලා ආණ්ඩුවක ඩීල් දානවා කියලා කිව්වොත් රැකියා හම්බුනොත් තුන් වේලක් ගත්තොත් මං කියනවා කරුණාකර හැම එක්කෙනා මට බයින්න කියලා ඒ මොකක්වත් වෙන්නේ නැහැ දැන් ඒක කෑ ගහන්නේ තමන්ගේ ඩීල් එක වහන්න ඕනේ දැන් ඉල්ලන්නේ පරණ සෙල්ලම කරන්නද ඒක විසඳුමන්නේ නෙමෙයි කෙලින්ම එක විසඳුමක් දීලා තියෙන එක්සත් ජාතික පක්ෂයේ පමණ කාටද හිතේ තියෙන බය ඉවත් කරන්න පුළුවන් ඒ කියන්නේ හිතුවා මෙන්න එක්සත් ජාතික පක්ෂය එහෙනම් ඉතින් අනාගතයක් ඇති කරන්න බය නැති කරන්න බලාපොරොත්තු ආරක්ෂා කරන්න විශ්වාසය ආපහු ගොඩනගන්න ගෙදර ආර්ථිකය හදන්න අතර මුදල් දෙන්න එක්සත් ජාතික පක්ෂයට තැන්දි දෙන්න ජාතික ජන බලවේගය විසින් ඉදිරි මහපතිවරණය වෙනුවෙන් පවත්වන අවසන් ජන රැළිය අද මාලිකාවත්ත ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී ඒ මහතා ප්‍රකාශ කළේ නීතියේ සාධාරණත්වය තහවුරු කිරීමට මාලිමාවට ඡන්දය ලබා දීමට ජනතාව කටයුතු කිරීම වැදගත් බවයි. අපි දන්නවා අවුරුදු 72 හැම මැතිවරණයකදීම මෙමම සිගිති මැතිවරණ පොරොන්දු ලබා දෙනු ලැබුවා. මදෙන් හාල් පිළිබඳව, ධාන්‍ය රාත්තල් අටක් පිළිබඳව, 3.50 පාම් පිළිබඳව, නිකම් පොහොර පිළිබඳව, සිරිප්පු දාන කෙනාට සපත්තු දාන එක පිළිබඳව, බත් කාලා ගස් ලැබු කැලක් කන්න දෙනවා කියන මේ වගේ සිගිති දේශපාලන පොරොන්දු ඇති තරම් මේ රටේ ජනතාව දැකලා තිබෙනවා. ඒ සිගිති දේශපාලන පොරොන්දු හරහා අපේ රටේ ආර්ථිකයට ජනතාවටත් ඇති වී තිබෙන වියසනේ ඇති තරම් මේ රටේ ජනතාව අත්විඳලා තියෙනවා. ඒ නිසා මා හිතනවා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශ්වයට හෝ සජිත් පාර්ශ්වයට අපේ රට පිළිබඳ දැක්මක් නොමැතිකම තමයි පෙන්වුම් කරමින් තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ කියන්නේ මොකද්ද? ලබන අවුරුද්දේ ඩොලර් බිලියන 6000ක් ණය වාරිකයක් ගෙවීමට තියෙනවා. ඒක Tamanට තමයි හොයාගන්න පුළුවන්. ඉතින් ඔහු හිතනවා සුද්දෙක් එක කරටට දාගත්තාම සුද්දෙක් එක ඩිනර් එකකට සහභාගී වුණාම එම ණය ගන්න පුළුවන් කියලා. හැබැයි ඒ ආර්ථික ක්‍රියාවලිය තමයි අපේ රට විශාල ණයගුලක හිර කරන්නේ. ඒ නිසා රට ගොඩනැගීම් පිළිබඳ නව දැක්මක් හෝ මේ ඇතිවිත සමාජ ආර්ථික අර්බුදයන්ට ප්‍රතිපත්තිම විසඳුමක් හෝ ලබා දෙන්න මෙම මැතිවරණ ව්‍යාපාරදී එක්සත් ජාතික පක්ෂය පාර්ශ්ව දෙකම අසමත් වී තිබෙනවා. අසමත් වී තිබෙනවා විතරක් නෙවෙයි හරි පැහැදිලි මේ මැතිවරණයෙන් පසුව ඔවුන්ට ජනතාව පීඩාවට පත් කරනකොට ඒට එරෙහිව අඬනගේ අගෝස්තු මාසයේ 5 වෙනිදාගෙන් පස්සේ ජනතාවට ඇතිවෙකේ පීඩනේ ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදුවට එරෙහිව ප්‍රබල හඬක් නගන කණ්ඩායම් බවට පත් වීමේ ඉඩක් නැහැ පමණක් නොවේ අපි හිතනවා ඔය පත් වෙන අයගෙන් බොහෝ පිරිසක් මේක දාලා යන බව. ඒ වගේම 2010 තුනින් දෙකක බලයක් හම්බුන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්මයාට. හැබැයි තුනින් දෙකේ බලය හදන්න දායකත්ව දුන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් තෝරාපත් කරන ගන්න ලද මන්ත්‍රීවරු 20 දෙනෙක්. තමන් ඒ වෙලාවේ ජනාධිපතිවරණයට සහය දුන් පොන්සේකා හිර කරලා හිරේ දාලා තියද්දි අත්අඩංගු නීති විරෝධව පැහැරගෙන ගිහිල්ලා හිර කරලා තිබියදී ඔහුට සහාය දීපු 20 දෙනෙක් ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්මගේ දැස් ශක්තිමත් කරනවා. එවැනි තත්වයක් ඇතුළේ ගියපු අය නේද? ඒ වගේම රනිල් වික්‍රමසිංහ අතේ අගමැතිකම තියාගෙන පෞගේ දින 52 ක කුමන්ත්‍රණ වේලාවෙත් ගියේ 5 දිනකට ආසන්න ප්‍රමාණයක් ගියා. එහෙම ගියපු අය ඔබ හිතනවාද මේ ඡන්දයෙන් පස්සේ නොගින් ඉදී කියලා. ඒ නිසා කවුරු හරි හිතනවා නම් නෑ මේගොල්ලෝ තියාගන්න ඕන කියලා. ඉතින් ඒගොල්ලෝ නේද ආණ්ඩුවට එරෙහිව ප්‍රබල බලයක් බවට මේගොල්ලෝ පත් කරන්න ඕන කියලා. හැබැයි සිදුවේ හැකිවන්නේ රනිල් සජිත් පාර්ශ්ව දෙකින්ම කණ්ඩායම ගිහිල්ලා යලි මහින්ද රාජපක්ෂ මහත්මගේ දැස් ශක්තිමත් කිරීම. මේ පණිවිඩයත් අපි සමාජ වෙත ගෙනිච්චා. සමාජ වෙත ගිහිල්ලා අපි කිව්වේ මේ පාර්ලිමේන්තු ඉතාම ජනතාවගේ හඬ නැගී හැකි ප්‍රබලතම කණ්ඩායමක් නියෝජනය කරන නම් මාලිමාවට ඡන්දෙ දෙන්න. මේ රටේ ජාතික සම්පත් අලෙවි කිරීමේදී ඒ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා සටනක් අවශ්‍ය නම් ඒට ප්‍රබල හඬක් අවශ්‍ය නම් ඒ සඳහා මාලිමාවට ඡන්දෙ දෙන්න. මේ රටේ නීතිය විධානය ආධිපත්‍ය කඩාවටමින් ධනයේ බලයේ තියෙන අයට එක නීතියක් දුප්පත් දුබලයට එක නීතියක් මුළුමනින්ම නීතියේ විධානය ආධිපත්‍ය දුර්වල කරමින් යන වෙනුවට නීතිය සාධාරණ ඉට කර ගැනීම සඳහා සටනක් හඬක් අවශ්‍ය නම් අන්න ඒ සඳහා මාලිමාවට ඡන්දෙ දෙන්න. මෙවර මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තුවේ ආසන 130කට අධික ප්‍රමාණයක් දිනා ගැනීමට කටයුතු කරන බවත් සිය පක්ෂය ඡන්දය ලබා ගන්නා ප්‍රමාණයෙන් හරියටක්වත් විපක්ෂයට ලබා ගැනීමට නොහැකි බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසල් රාජපක්ෂ මහතා පවසනවා. යදෙම පක්ෂය මැතිවරණයට ප්‍රථමයෙන් කැඳවා තිබූ අවසන් මාධ්‍ය හමුවට එක්වමින් පැහැදිලිව කියනවා අපි බලයට පත් වෙන ආණ්ඩුව අධිකරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ලෙස පත් වෙනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කෙනෙක්. එතුමා අපේ අපේක්ෂක හැටියට ජයග්‍රහණය කරලා මේ රට ඉදිරියේ තැබුවා යම් කිසි ප්‍රතිපත්ති මාලාවක්. එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ අපිට ලැබිය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජාතික ආරක්ෂාව පිළිබඳ වක්කීම තියෙන්නේ විධායක ජනාධිපතිතුරේ දරන කෙනාට. නමුත් ඒකත්
විවිධ ආකාරයෙන් හැල්වට ලක් කරලා තියෙනවා සියලු නීති ක්‍රියාත්මක කිරීමට විනයගරුක සමාජයක් ඇති කරන්න අපේ රටේ ස්වෛරීභාවය ස්වාධීනත්වය ඒ වගේම ජාතික ආරක්ෂාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පූර්ණ බලතල එතුමාට ලැබිය යුතුයි ඒක තමයි ජනතාවගේ වරම ඉතින් නමුත් ඒක ලැබිලා නැහැ විවිධ විදියට හැල්ලු කරලා තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා යම් යම් ව්‍යවස්ථා සංශෝධන කරලා හරි අපිට පුළුවන් වේවි ඉදිරි කාලයේදී ඒ අශාලුව පුරමු අන්න අනිවාර්යයෙන්ම මෙතෙක් මේ රටේ නොතිබිච්ච හොඳ සෞභාග්‍යමත් රටක් හැටියට හොඳ ආර්ථිකයක් ගොඩනගන්න අපි සියලු දෙනාම කටයුතු කරනවා විශේෂයෙන්ම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුලින් මේ රටේ ජනතාවට සේවය කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දිය හැකි පරිම ශක්තිය දෙන ගමන් දැන ගැනීම අයිතිය තවත තහවුරු කරන්නත් ඒ වගේම ස්වාධීන කොමිෂන් ඇත්තටම ස්වාධීන කොමිෂන් බවට පත් වෙන්නත් අවශ්‍ය මූලික රාමුවන් කරනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉතා කෙටි කාලයකදී මැතිවරණ තුනම ජය ගන්නවා පළාත් සභා ඡන්දයත් අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරනවා පළාත් වැඩි ගන්න අනිවාර්යයෙන්ම අපි ආසන මන්ත්‍රී දුර 130-135 අතර ගණන් ගන්නවා ඉතින් අපේ බලාපොරොත්තු මේ අවසන් දින කිහිපේ ජනතාව අපිට 150ම ලබා දෙයි කියලා එහෙනම් කවුද ගන්නේ ඔබ තව අපිට සහයෝගය දෙන වෙන පක්ෂ වලින් මන්ත්‍රී විදුර 4ක් හෝ 5ක් ඉන්නවා අපි දන්නවා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ඉතින් ඒ අනුව ඒ අයත් සහයෝගය දුන්නම අපිට නමුත් අපි කැමති කෙලින්ම අපේ සම්දානයේ 150ක් ලැබෙනවා නම් සම්දි ජන බලවේගයේ සහ ඉස්සත් ජාතික පක්ෂයේ තුලේ පියන අය ඒක මන් දන්නේ මම කියන්නේ සමස්ත ලංකාවේ ප්‍රතිපලය නම් අපි ගන්න ඡන්ද වලින් අඩක් අපේ දෙවෙනියට ගන්න බෑ ඉතින් මොකද ඊට පස්සේ තවත් කතා කරන්නේ මේ අනිත් පැත්තෙන් මම කැමති ජනතා විමුක්ති පෙරමුණටත් යම් කිසි මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබෙනව නම් මොකද ඒක සමහර විට ප්‍රකාශය ටිකක් ආන්දෝලනාත්මක වෙනවා නමුත් එහෙම ඉති වුණොත් හොඳයි නැත්තම් දැන් ඉන්න විපක්ෂයේ කතා බැලුවම කට්ටියක් විහිළු සපයනවා විහිළු කතා කරන්නේ සමහරු කුහක කතා කියනවා සමහරු බොළඳ කතා කියනවා ඉතින් මේ තුන් ගොල්ලක් තියෙන තැනදී කොයි එකද අපේ විපක්ෂය වෙන්න හොඳ කියලා තමයි දැන් මගේ ප්‍රශ්නේ තියෙන්නේ වර්තමානයේ වන විට රට සමාජීය වශයෙන් පිරිහීමට ලක්ව ඇති බව සමගිය ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාටලී චම්පික රණවක මහතා පවසනවා. එයද සමගිය ජනබලවේග මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් දිගුවට හිතන් නැතුව ජනාධිපතිවරයා විසින් 2019 දෙසැම්බර් මාසේ පළවෙනිදා ඉඳන් අනුගමනය කරපු බදු ප්‍රතිපත්තිය විසින් අපි භයානක මූල්‍ය අර්බුදයකට රාජ්‍ය මූල්‍ය අර්බුදයකට රට යොමු කළා. මේ කොවිඩ් වසංගතය විසින් ඒක තවත් තීව්‍ර කරලා තියෙනවා. ඒ වගේම සමාජීය වශයෙන් මේ රට ඉතාම බරපතල පිරිහීමකට ලක්වෙමින් තිබෙන බව කියන්න ඕන. කුඩා දරුවෝ දූෂණය කරන ඒ වගේම අතෘප්තිමත් ඒ වගේම අසහනකාරී සමාජයක් ශීඝ්‍රයෙන් බිහිවෙමින් තියෙනවා. සාක්ෂරතාවයේ තිබුණත් දේශපාලන හෝ සමාජ සාක්ෂරතාවයක් නැති මිනිස් කොට්ටාසයක් බිහිවෙමින් තිබෙනවා. ඒ වගේම අපේ ජාතික සංස්කෘතිය සහ රාජ්‍ය සම්පත් විකිණීම කියන මේ කාරණාත් එක්ක තමයි ඉදිරි කාලයේදී අපේ රටට ගමන් කරන්න සිදු වෙමින් තියෙන්නේ. ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේදී ගුවන්තොටුපළ, වරාය හා විදුලි බල බලශක්ති ක්ෂේත්‍රයේ වගේම අධිවේගී මාර්ග පද්ධතිය හා කොළඹ හා අවට ප්‍රදේශවල වටිනා රජයේ ඉඩම් විකිණීමට දැනටමත් පිඹුරුපත් සකස් කළ අවසන් ඉදිරි මාස කිහිපය තුළ අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ රාජ්‍ය විසින් කිසිම විදියකට පියවරක් ගනී කියලා කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ජනතාවට සහනයක් ලබා දෙන්න. අනිත් හැම රටම මේ රටේ පුද්ගලිකාංශයේ රජයේ සේවකයන්ගේ මේ ප්‍රශ්නෙන් ගොඩ එනකම් ආදායම් ආධාරකයක් දෙනවා. අපිට රුපියල් 10000ක් දීලා තියෙනවා 5000ව දෙකක්. එතනින් එහාට මොකක් හක් කරන්න රජය සූදානම් නැහැ. ඒකට තමයි ආණ්ඩුව පත් කරගෙන තියෙන්නේ. නමුත් ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක් නැහැ. කඳවුරු දෙකයි තියෙන්නේ පැහැදිලිම සුදු සහ කළු එකක් වර්තමාන පාලන කඳවුර දෙක සමගි ජන බලවේගය මේ දෙකින් එකක් තමයි ආණ්ඩුව පිහිටවන්නට යන්නේ සාම්ප්‍රදායික දේශපාලන කෝණවල ඉඳගෙන අන්ධානුකරණයෙන් තීන්දුව ගන්න ගියොත් එීම අපේ රට අපේ දරුවෝ ජීවත් වන සමාජය පිළිබඳ අනුතුරක් තියෙනවා මේක අපි තේරුම් ගත යුතු වෙනවා අද වර්තමාන පාලනය කටයුතු කරන ආකාරය නිසා මේ රටේ තිබිච්ච ජාතික එකමුතුවට එල්ල වෙලා තියෙන අභියෝගය එයත් ඉතාම දරුණු තත්ත්වයක් ජාතික පක්ෂයක් විදිහට නෙමෙයි වර්තමාන පාලන පක්ෂය හැසිරෙන්නේ ඉදිරි ගමනක් ගැන බලාපොරොත්තු තියාගන්න බැරි වෙනවා ඒ තත්ත්වය තුළ පොහොට්ටුවට 113 මදි වුණොත් යන්න බලාගෙන ඉන්න කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා ඔතන සමහරක් ඇමතිවරුම හිටපු ඇමතිවරුමම කියන්නේ කවුද කියලා ගම්පහ දිස්ත්‍රික්කේ හැම සමහරක් අමාත්‍යවරු කැම්පේන් එක කරන් යන්නේ
අනි මොන ආණ්ඩුවවත් මමයි ඇමති. ඉන්ද මට ඡන්ද දෙන්න කියලා. එක්සත් ජාතික පක්ෂ සමහරක් ඇමතිවරු. ඒතර ඒ වගේ කැම්පේන් එකක් කරන් යන්නේ. ඒතර ඒගොල්ලෝ දන්නවා මොන ආණ්ඩුවවත් මමයි ඇමති කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අනිවාර්යෙන් පොහොට්ටුවත් එක්ක එක්කහුව වෙනවා කියන කාරණේ නෙවෙයි කියන්නේ. ඒ නිසා අනිවාර්යෙන් එතන කීප දෙනෙක් එක්කහුව වෙනවා මම හිතනවා. මම ජනතාවගෙන් ඉල්ලා සිටි හැම තැනකම ඔය වගේ කුමන්ත්‍රණකාරයෝ ඉන්නවා. අපේ තැනත් ඇති. අපේ කණ්ඩායමෙත් ඇති හොඳේ. ඒ නිසා කොළඹ දිස්ත්‍රික්කෙත් ඇති. ඒ නිසා මං ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දෙපැත්තේ කකුල තියන් ඉන්න අයට බැරි වෙලාවකවත් මනාපයක් දෙන්න එපා. මොකද අපිට ඕනේ මේ හරියට සජිත් එක්ක ඉන්න කණ්ඩායමක්. සජිත්ගෙන් ඡන්දය අරගෙන රනිල් ගාවට යනවා කියලා පොඩි හරි සැකයක් කාගෙන හරි තියෙනවා නම් ඡන්ද දෙන්න එපා. එහෙම කට්ටි අපි ළඟත් ඉන්න එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියෙන් කවුරු හරි කතරයක් ගහනවා කියලා නිකමට හරි හිතනවා නම් ඊට වඩා හොඳයි ඒක පොහොට්ටුවේ කාට හරි දෙන එක. මොකද දෙකම එකයි. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. මම මේ මැතිවරණයට තරුණ වෘත්තිකයෙක් හැටියට ඉදිරිපත් වෙන්නේ කාරණා කිහිපයක් මුල් කරගෙන. අපි අතීතයේ ගැන විතරක් පුරාජයරු දොඩවමින් පාරම්භානයක නෙවෙයි අපි කළ යුත්. මාරාන්තික පිළිකාවක් වගේ තමයි අපේ රට අද මේ විදේශ ණයෝගුලේ පැටලිලා ඉන්නේ. ඉතින් අපි මේකෙන් ගොඩ එන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න. මේ රටේ නිෂ්පාදන ආර්ථිකය නැවත හදාගන්නේ, වැඩි දියුණු කරගන්නේ කොහොමද කියලා අපි කතා කරන්න ඕනේ. ලහිලායේ මැතිවරණයට සූදානම් වෙන වෙලාවේදී බිඳිච්ච කැඩිච්ච එක්සත් ජාතික පක්ෂය එකට එක්කව වෙන්න සහ පක්ෂයේ තිබෙන ගැටලු විසඳ ගන්න තමයි මේ කට්ටිය අද උත්සාහ කරන්නේ. එක්සත් ජාතික පක්ෂය අද ප්‍රශ්නයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ තිබිච්ච ප්‍රශ්නේ පක්ෂෙන් පිට වෙලා තියෙනවා. එතකොට පක්ෂය පිරිසිදු වෙලා තිබෙනවා. අපිට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි සමුගි ජන බලයේ විදිහට දිගටම ඉස්සරහට යන්න මේකේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බවට පත් වෙනවා. අපි ඔගේ හිටියා කියලා වැඩක් උනේත් නැහැනේ. එක්සත් ජාතික පක්ෂයේ කියන මේ දැවැන්ත රුක්ෂේ අත්තක් කඩනා කියලා මේ එක්සත් ජාතික පක්ෂේ වැටෙන්නේ නැහැ. මම දැඩිව කියනවා එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය අපි 7 වෙනිදා උදේ 6 වෙනිදා රාය වෙනකොට තහවුරු කරනවා. අගෝස්තු 7 උදේ අලියාගේ දුරකතනේ මතක බණ 7 වෙනිදා උදේ පොහොට්ටුව ලංකාවේ පාර්ලිමේන්තුවට 3-2 බලයක් ලබා ගන්නවා කියන පණිවිඩය හම්බ වෙනවා. කප්පරක් පොරොන්දු දීලා බාණ්ඩයක මිල අඩු කරගන්න බැරි වෙච්ච ආණ්ඩුවක් අපි අහනවා මේ ආණ්ඩුව තවදුරටත් ඉදිරියට ගෙන යන්න රටේ ජනතාව ලෑස්තිද? අලියාගේ කඳවුරේ පහුගිය කාලේ අලියාගේ හොඬෙන් ඇද්දා. අලියාගේ වල්ගෙන් ඇද්දා. අලියා දෙකට කැඩුනා. අලි මෙල්ල කරන මන්ත්‍රයක් මල් ළඟ තියෙනවා. හැබැයි දැම්ම කාටවත් එක කියන්නේ නැහැ. ඇත්තටම අනිත් පක්ෂවලට බයි ඉන්නේ විවේචනය කරන්නේ ඒ ඒ දිස්ත්‍රික්කවල මනාප ප්‍රශ්න තියෙන අය. මනාප ගේම් එකකුත් මේක ඇතුළේ යනවානේ. මම රවුන්නාස්සල් කියන්නේ මේක භයානක මතිවරණයක්. අන්න ඒක හොඳට මතක තියාගන්න. මේ ආණ්ඩුව පරද්දන්න මාසෝන හැරී එක්ක ගිහුවෙලා තමුන්නාස්සල් අපි ඔක්කොම මේ ආණ්ඩුව පරද්දන්න ඕන. පහුගිය කාලවල මේ බොහෝ තැන්වල කතා වුණා මේ මැතිවරණයට බූරුව ඉදිරිපත් වෙලා තියෙනවා, අස්සයෝ ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි දැන් ජනතාව අපට විශ්වාසයි, තීන්දුවක් ගනි. ජනතා තීන්දුවට කවුරු කවුරුත් ගරු කරන්න වෙනවා. තුනෙන් දෙකක් ගන්න බැරි උත් අනි කණ්ඩායමකට අපි ගන්නවා. ඒකට අවශ්‍ය මහා පොදු සාධකයේ තියෙන කොටාවේ රාජපක්ෂ අපි දාට ආරාධනා කරන ප්‍රතිමාන තුනෙන් දෙකේ බලයෙන් තියෙන දැවැන්ත ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දෙන්න. තුනෙන් දෙක ගැනීම කෙසේ වෙතත් ඒගොල්ලන්ට අසන 105ක්වත් පාර්ලිමේන්තුවේ ගන්න බැරි වෙන තත්ත්වයක් එනවා කියලා මට විශ්වාසයි. අපි අනිවාර්යයෙන් මේ මැතිවරණය ජයග්‍රහණය කරනවා. අගෝස්තු 5 වෙනිදාට මැතිවරණ කොමසාරිස්තුමා පොත්තු විතරක් දාන්න පෙට්ටි තව තව වැඩි කරන්න කියන එක අපි තාමත් පැහැදිලිව කියනවා. මේ රටේ ජනතාව ඡන්ද පොල්ට ගියාම පොත්තු ඡන්ද පෙට්ටි පුරවනවා. සමහර වහසි බස් දොඩන අයට කියන්න කැමතියි. 5 වෙනිදා ඔය රංචුවම ගෙදර යවන්න මේ රටේ ජනතාව ක්‍රියා කරන බව සහතිකයි කියලා මම කියන්න කැමතියි. ප්‍රේමලාල් ජයසේකර ඇමතුමා සම්බන්ධයෙන් අපි කනගාටුවට පත් වෙනවා. කිසි විටකත් ප්‍රේමලාල් ජයසේකර ඇමතුමා අපි තනි කරන්නේ නැහැ. නිර්දෝෂීභාවය නීත්‍යානුකූලව ඔප්පු කිරීම සඳහා අපි කටයුතු කරනවා. ඉතාම පැහැදිලි ප්‍රේමලාල් ජයසේකර මහත්තයාට ලැබෙන ඡන්ද ගණන් කරන්නේ නැහැ කියන. හැබැයි ඒකේ වාසී යන්නේ කාටද? වාසී යන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප පොරේ ඉන්න අයට. අපි කිසි ලෙසකින් අවස්ථාවාදීව ප්‍රතිපත්ති විරහිතව කවුරුවත් එක්ක කිසිම දේශපාලන ගනුදෙනුවකට යන්නේ නැහැ. සමගි ජන බලවේගයේ බිහිවලා මාස 5ක් 6ක් ඇති කරි කාලෙකින් මේ රටේ බලයට පත් වෙනවා. ඡන්ද වැඩපිළිවෙල ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ ජයග්‍රහණය කරන්න කිස්තිරයි. 3-2 මේ රජයට ලැබීම ස්ථිරයි. ඒ වගේම තමයි අපි තනි 3-2 රජයක් හදනවා මිසක් අපි වෙනත් කණ්ඩායම් එකතු කරගෙන 3-2 රජයක් හදන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔය සැලකිත කොටසක් ඔතනින් ගිහිල්ලා ආණ්ඩුවකට එකතු වෙයි. දැන් ඒ ඩීල් යටින් යන බව පේනවා. සමහරු නඩු බේර ගන්න යනවා, සමහරු සල්ලි වලට යනවා, සමහරු ඇමතිකම් වලට යනවා. සැබෑ ස්වභාවය 6 වෙනි දෑයන් පස්සේ මේ රටේ ජනතාවට යලිත් ආවරු වේවි. මහින්ද මහත්තයාගේ ආදරය නිසා පොල්පුව කියනවා. හැබැයි අපි හැමෝම ශ්‍රී ලංකා කාරණේ අපේ මුල ශ්‍රී ලංකා සර් දුමින් සානායක මොනම විලාකුවක් වෙන පක්ෂික සමාජිකත්වය
එක දවසකටවත් තප්පරයකටවත් කවදාවත් තරංග නැ එදා ඉඳන් ශ්‍රී ලංකා රටක් විදිහට ඉදිරියට යන්නේ නැත්නම් ජාතියක් විදිහට මේ රට ඉදිරියට ගෙන යන්නේ නැත්නම් රට ජාතිය සිළු ජාතියින් අපි එකතු වෙලා රට ගැන කැක්කමක් තියෙන විදිහට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපි සහයෝග දෙන්න එක තමයි අවසාන කාලේ කියන්නේ බෙදිලා ගියොත් වෙන් වෙලා ගියොත් අපිට රට ඉදිරියෙන්නේ නැහැ කුඹුරවන්ට වතුර ටික ඉන්නේ නැහැ අපේ පාරවල් ටික හදා ගන්නට ඕනේ අපේ අනෙකුත් පොදු පහසුකම් ටික හදා ගන්නට ඕනේ මේ සියලු කාරණාවන් වලදී අසංක නවරත්න ඔබේ ප්‍රශ්නත් එක්ක එකට ගැට ගැහිලා මේ ප්‍රශ්න විසඳන්න ශක්තිමත් දේශපාලන නායකත්වයක් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. දැන් මේ වර්තමාන කාල සීමාව මේ මාස 8 තුල රටේ ජනතාවට දුන්නේ පොරොන්දු මේ වර්තමාන රජයත් මේ ඩීල් දේශපාලන නිසා යට ගහලා තියෙනවා. ඉතින් අපි පැහැදිලිව කියනවා මේ රටේ ජනතාවට මේ ඩීල් දේශපාලනයෙන් ඉවත් වෙලා අපි අලුත් ගමනක් යනවා. අපි ළඟ හොරු නැහැ. අපි දැක්කා දේශපාලනේ පාර්ලිමේන්තුවේ මිනිස්සු හැසිරෙන විදිහ. අපි දැක්කා හඬපට. ඉතින් ඒ වගේ නැතුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙලට හයියක් වෙන්න එතුමා හිතන විදිහට හිතන එතුමා දුවන වේගෙන් දුවන්න පුළුවන් පිටසක් මේ සැරේ පාර්ලිමේන්තුවට යන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ජාතික සම්පරිණත් රටවල් වලට විකුණන්නේ නැහැ කියන දේ තමයි දිගින් දිගටම කිව්වේ. නමුත් මේ වෙනකොට වරාය ඉන්දියාවට කොටසක් චීනයට කොටසක් අද විකුණලා අවසන්. මේ ජනාධිපතිතුමා පැහැදිලිවම මේ පිළිවෙල සම්පූර්ණ අධ්‍යයනය කරලා අවශ්‍ය තීන්දුව ගන්නවි. ජනාධිපතිතුමා මේ රට ආදරය කරන කෙනෙක්. ඔහු මේ රටේ සම්පත් විකුණන්න සූදානම් නැහැ. ඒ නිසා මා විශ්වාස කරනවා ජනාධිපතිතුමාට මේ සඳහා අපි කාලය දී යුතුයි. මේකම බන්ධනාකාරයේ හිටපු අධිකාරී අනුරුද්ද සම්පයෝ අද දින මේකම පොලිසියේ විමර්ශන කණ්ඩායමක් විසින් අතරංගුවට ගෙන තිබෙනවා. ඒ මේකම මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් නිකුත් කර තිබූ වරින්තුවකට අනුවයි. දැනට වරින්තු ලබා සිටින මේගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මේගමුව පොලිසියේ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේදී මොහුව අත්අඩංගුවට ගන්නා ලෙස මේගමුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 22 වනදා වරින්තු නිකුත් කළ අතර මොහුට එල්ල වී ඇති චෝදනාව වූයේ මේගමුව බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමයි. ඒ අනුව මොහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ. මේ අතර මීගමුව බන්ධනාගාරයේ ජේලර් නිවාස පෙළ පිටුපස වළතමා තිබූ T56 ජීව උණ්ඩ 13ක් පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කළේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි. කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 3 දෙනෙකු බන්ධනාගාරයෙන් පලා ගොස් තිබෙනවා. බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේ මද්රාවේට ඇබ්බැහි වූ රැඳවියන් 3 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා කළුතර බන්ධනාගාරයේ වෙනම ස්ථානයක රඳවා සිටියේදී මෙලෙස අද අලුයම පලා ගොස් ඇති බවයි. පසුව බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසිය විසින් සිදු කළ වැඩලීමකදී පලා ගිය එක් රැඳවියෙකු කළුතර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනෙක් රැඳවියන් 2 දෙනා සොයා කළුතර උතුර පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. ගල්කිස්ස පොලිස් වසමේ ඉදිගහ දිනිය ප්‍රදේශයේ ඇල මාර්ගයකට යාපත කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී පිස්තෝල් 4ක් හා එම මැගසින් 8ක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ටාශය සමත්ව තිබෙනවා. පසුගියදා අත්අඩංගුවටගත් පොලිස් මද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු ළඟ මෙම ගිනි අවියට සමාන ගිනි අවියක් තිබී අත්අඩංගුවටගෙන ඇති අතර එම පරීක්ෂණවලදී මෙවැනි තවත් ගිනි අවි 4ක් අත්තිටිය බඩෝවිට ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට ඉන්දියාවට පලා ගොස් සිටින බඩෝවිට ලොකුනොත් රජිත නැමැති පුද්ගලයා සන්තකයේ ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව මෙම ගිනි අපි එම සිද්ධියට අදාළ අනිකුත් ගිනි අවි බවටයි පොලිසිය සැකපල කරන්නේ. කොළඹ අපරාධ කොට්ටාශය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. මේ අතර බන්ධනාගාරගතව සිටින ප්‍රබල මද්රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලියක වන ජයසිංහ ආරච්චිගේ ශාන්ත කුමාර නොහොත් ගොනා ශාන්ත නැමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේදී ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේ මහවත්ත පොදු සුසාන භූමිය රැඳී සිටියේදී මොහු අත්අඩංගුවට පත් වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ. සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී දැනට බන්ධනාගාරගතව සිටින මද්රව්‍ය ජාවාරම්කරුවෙකු වන තෝල්ක මුදලිගේ චාමර සම්පත් රුද්‍රිගෝ යන අයගේ සමීපතම සාමාජිකයෙකු බවටත් ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේදී පුද්ගලින් 3 දෙනෙකුට මන්නේකින් කොටා පොළොවලින් පහර දී බරපතල තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි ප්‍රධාන සැකකරුවෙකු බවටද කරුණු අනාවරණය වී තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ ගැබිණි මව බිහි කළ බිලිනාට වෛරසය ආසාදනය වී නොමැති බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබෙනවා. මේ අතර වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ පුද්ගලින් සංඛ්‍යාව 2514 දක්වා ඉහළ කුස ඇති බවයි වසංගත රෝග විද්‍යායකකිය ප්‍රකාශ කළේ. COVID-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ගැබිණි මවක් පසුගිය 31 වනදා දරුවෙකු ප්‍රසූත කළා.
ඒ නැගෙනහිර කොළඹ මූලික රෝහලේදී ඒ අනුව කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ ගැබිනිමක් මෙරට තුලදී දරුවෙකු බිහි කළ ප්‍රථම අවස්ථාව මෙයයි කෙසේ වෙතත් අදාළ කුඩා බිරිඳාට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවටයි සිදු කළ PCR පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ අදාළ කුඩා බිරිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වෙන් පසු වන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 2514 දෙනෙකු පූර්ණ සුව ලබා තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 291ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කටාර් හා ලන්ඩන් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 327 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. ඉනනතරව ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණු බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. प्रधान प्रवृत्त विकाश्य मिन्नीमावट දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.